අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඇමති විමල් සහ උදය ඇතුළු පිරිස අලුත් විපක්ෂයක් හදාගනි පොහොර අර්බුදය නිලධාරී අර්බුදයක් දක්වා කාබනික පොහොර ගැන විවේචනාත්මක මත පළ කළ මහාචාර්ය බුද්ධි මාර්බේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තනතුරු වලින් ඉවතට දෙපාරක් ෆේල් වුණු චීන කාබනික පොහොර තුන්වෙනි පාර පාස් වෙයිද ප්‍රතික්ෂේප වූ චීනේ පොහොර නැවට කොළඹ වරායට ඇතුල් වෙන්න ඉඩ තියන්නේ නැහැ ඇමති රමේෂ් කියයි අදානි ජනපති හමු වෙයි සාකච්ඡාවේ අන්තර්ගත කරුණු හෙළි කර නැහැ ද හින්දු පුවත්පත කියයි අදානි මන්නාරමට ගිය හේතුවත් හෙළි වෙයි යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබා දීමට එරෙහිව ජවිපෙත් අධිකරණයට යයි මේ රටේ ලොකුම අවාසනාව කොමිස් ගැහිල්ල කාඩිනල් හිමිගෙන් තවත් අනාවරණයක් යලිත් කොවිඩ් මරණවල වැඩිවීමක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රංජන් රාමනායකට කඩිනමින් නිදහස ලබා දිනු ඇතැයි තමා විශ්වාස කරන බව සජිත් කියයි. පක්ෂය විනාශ කරන්න හදන අය ගැන නායකත්වයේ අවධානයෙන් සිටිය යුතුයි. ආණ්ඩුවට යන්න සූදානමකුත් නැහැ. හේෂා සමග ජන බලවේග ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙමින් පවසයි. අංගොඩ ඝාතකීන්ගේ යතුරු පැදිය කඩු වලින් හමු වෙයි. පළමු පොපි මල ජනපතිට රුසියාවේදී ශ්‍රී ලංකා යුද හමුදාපතිට ඉහළ ගෞරවයක්. ආදරය වෙනුවෙන් රාජකීය වරප්‍රසාද අත්හල මාකෝ ප්‍රථමයෙන් දේශීය පුවත් යුගදනවි බලාකාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකින් සහ වෘත්ති සමිති නායකින් අතර සාකච්ඡාවක් අද පැවැත්ුණා ඒ කොමියුනිස් පක්ෂ මුලස්ථානයේදී මේ අතර යුගදනවි කොටස් විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද අභියාචනා අධිකරණයට ග්‍රේට් පෙත්සමක් ඉදිරිපත් කළා යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට හොර රහසේ ලබා දුන් බවට පසුගිය දිනවල රජයට දැවැන්ත චෝදනාවක් එල්ල වුණා. ඊට එරෙහිව මහා සංඝරත්නය මෙන්ම අන්‍යාගමික පූජකතුමන්ලාද සිය හඬ අවදි කළා. එමෙන්ම සමගි ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සංවිධාන සහ වෘත්ති සමිති රැසක් මෙම ගිවිසුමට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල කළා. එවන් පසුබිමක පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකා ලබා දීමට රෙහිව අධිකරණය හමුවට පැමිණියා. ඒ මෙම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින්. එමින්ම ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙන්කම්වේ නාලක හිමි වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාරතුළු පිරිසක්ද පෙත්සමක් ඉදිරිපත් කළා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. එමගින් ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලුවක් මතු වී ඇති බවයි. මේ අතර LNG බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට ලබා දීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකින් සහ සමාජිකින් තෙල් වරාය සහ විදුලි වෘත්ති සමිති සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා ඒ කොමියුනිස් පක්ෂ මුලස්ථානයේදී සම්පූර්ණ ගෑස් වලින් විදුලි නිෂ්පාදනය හා ගෑස් වලට අදාළ කටයුතු සම්බන්ධ වගකීම නිව් පෝර්ටර් සමාගමට බාර දීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා ඒ අනුව අපි කල්පනා කරනවා ඒකාබද්ධ වැඩපිළිලක් මේ සම්බන්ධයෙන් පොදු ජනමතයක් ඇති කරන්න රජයේ සමග සාකච්ඡා කළ මේක නවත්තන්න එහෙම නැත්නම් අපි ජනතාව දැනුවත් කළ ජනතාවගේ ශක්තිය තුලින් මේ සම්බන්ධයෙන් හඬක් නගන්න බලාපොරොත්තු ඉදිරියේදී මේ සම්බන්ධව හරියට ක්‍රියා කරේ නැතුව නොතින් දැනෙන වෙනසක් කියන එක බලමු දෙදරීමක් ඒක තීරණය වෙන්නේ අපි හිතන දේ සහ රජය ගන්න තීන්දුවත් එක්ක බලමු ඉතින් සාකච්ඡා මාර්ගයෙන් තමයි විශ්ස ගන්න උත්සාහ කරන්නේ මෙතන අපිට ප්‍රධානම අර්බුදය තියෙන්නේ ඌ දේශපාලනික වශයෙන් ඇමරිකාවත් චීනයත් ඉන්දියාවත් ලංකාවට කරන බලපෑමේ ප්‍රමාණය ඊටම දැඩි ලෙස වැඩි වෙලා තියෙනවා ඌ දේශපාලනික අර්බුදය විසඳ ගන්න ගැනීම තමයි ප්‍රධානම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ දැන් මේ පොඩි පොඩි කුඩුම්බ වලට ඇවිල්ලා ඔබතුමාලාගේ සහෝදර පොඩි පක්ෂත් එක්ක මේ සාකච්ඡා කරන්නේ එලීන්ද්‍ර බලන කෙනට ලොකු අරුබුදයක් කියන කෙනෙක් පේන්නේ නෑ කිසි අරුබුදයක් අවස්ථාවක් ලැබෙන්නේ නෑ ඔබ නෑ මේ පිටින් බලන කටිට කික අපේ නෑ ඉතින් නමුත් අපි පක්ෂ විදියට අපි සියලු දෙනාම සමහර එක මතවල සමහර කාරණා සම්බන්ධව ඉන්නවා හරි ඔබතුමා ඒ නිසා මේ කටිට එක ගහේ කුරුල්ල එකට වහන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට කටපත් වීමට ඉරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි වෘත්තිය සමිතිය වල අදහස් දැන ගැනීම තමයි මෙතනදි සිද්ධ වුනේ. තාම සාකච්ඡාව යනවා මට තව මීටින් එකක් තියෙන නිසා මම ඉක්මනට යන්න ඕනේ. අමතුම දැන් අදානි සමාගමේ මේ හිමිකරුත් ඇවිල්ලා ඉන්නවා. දැන් මේවා LNG ප්‍රශ්නේ එකක්.
අදානී සමාගමේ එහෙම එකක් ඔය දෙක එකට කලවම් කරලා වැඩක් නැහැ. LNG සම්බන්ධ ප්‍රශ්න ගැන තමයි අපි මේ සාකච්ඡාව තියෙන්නේ. ඒක ගැන තමයි අද අපි කතා කරන්නේ. එතකොට අනුතුමා දැන් මේ ඊයේ පෙරේද ජනාධිපතිවරයත් එක්ක සාකච්ඡාවද ඔක සාකච්ඡා කරේ නැද්ද? නැහැ ජනාධිපතිවරත් එක්ක මේ ගැන සාකච්ඡාවක් තිබෙන්නේ නැහැ. ඒ ඒ ගැන කතා කරේවත් නැද්ද? මෙච්චර තියෙන ලොකු ප්‍රශ්නයක් ඔබතුමාලා ජනාධිපතිතුමා ඍජුව හම් වෙන අවස්ථාවක් ලැබුණා. ඇයි ඒක ගැන ඒක කතා කරේ නැත්තේ? අවස්ථාවක් දුන්නේ නැද්ද තුමා? ජාතික දේපොළ වෙන්නේ නැහැ වෙන්නේ. හරි මේ ග්‍රාසිය දෙන්න ග්‍රාසිය. එහෙම තුමා? අමතුමා කලකිරලා තින්නේ මේ රාණ්ඩේ. न्यू फोर्ट्रस एनर्जी ग्यूसम संबंधी अपे विरोधे अमति वरुण विधियट अपे अखंड अमति मंडल तुलदी इन पिटते पलकल्लतीनो मे संबंधी अपट समगामी विनम सटन कर्गिण वृत्ति समिति अपेत्यक साकच्चा करे सटना अपे सटना समगामी गिनयाम अवश्यता अवधारणी कला अपेत्यक पिलिगन्नो अपे हमदयम सटन कर्लतीनो सटन बहुमेक जयग्रहणे किलवर कर्लतीनो मेकत बलु अपे मे कारणे संबंधी विरोधे पलकराने मे रटट अहितकराई किल विपक्षे बवट पत्मी බදුණු පොරොන්දු වෙයි. පක්ෂ 11 මතය කුමක්ද? ආණ්ඩුව සමග ඉන්නවද නැද්ද? මූදර හත් ගව්වත් කියලා මුඩ ගහන්නෙත් නැහැ. සටන් වල උපාය උපක්‍රම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙත් නැහැ. එලිස පෙත්සම් තුනක් ඉදිරිපත් විය ඇති පසුබිමක අද ජනතා විමුක්ති පෙරමුණද අභියෝජනාධිකරණයට වීට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. ඒ මෙම තීරණය බල රහිත කරන වීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. විශේෂයෙන්ම අභ්‍යාචනාධිකරණය අපි ඉල්ලීමක් කරනවා මේ සඳහා රිට් ආඥාවක් පැයන්න මොකද මෙවැනි කිවිසුමක් රටේ අනාගතය සම්පූර්ණ බලපාන ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පත අත්කරගන්නේ කවර රටක්ද ඒ රටට පුළුවන්කම තියෙනවා ලංකාවේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට බලපෑම් කරන්න පුරවැසියෝ හැටියට ඔබ හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා වචනකින් හරි දැන් මේ වෙනුවෙන් විරෝධය පාන මේකට එරෙහිව රටේ ජනතාව අනිවාර්යෙන් පෙළ ගැහි යුතුයි අතුළු කැබිනට් මණ්ඩලයට දීලා තියෙන්නේ ජනතාවගේ බලය සූදු කෙලින්න නෙවෙයි පාර්ලිමේන්තුව නැමැති කුළුණෙත් අධිකරණයේ නැමැති කුළුණෙත් තතු බිඳලා විධායකයට විතරක් මේක අරගත්තට පස්සේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ සහතික කළා තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලය අමු අමුයේ උල්ලංඝනය කර අපි සැලකී යුතු මැදිහත් වීමක් වෙලා මේ නීති විරෝධී කිවිසුම අධිකරණයේදී බැරි වුණොත් ඊට එහා යන ක්‍රියාමාර්ග අපි දේශපාලනිකව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමු කාපනික පොහොර ගැන විවේචනාත්මක ප්‍රකාශ කළ මහාචාර්ය බුද්ධිමාර මේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කර තිබෙනවා විද්‍යාව පසක තබා මිත්‍යාව පසුපස යන ආණ්ඩුවේ මෙම ක්‍රියාව පිළිකුලින් යුතුව හෙළා දකින බවයි සමගි ජනබලවේගය පවසන්නේ දෙපාරක් ෆේල් වුණු චීන පොහොර නැව තුන්වන පාර්ශ්වයක මැදිහත් වීමෙන් පරීක්ෂණයක් සඳහා යොමු වීමට කළ ඉල්ලීම පිළිගත් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා අපේ රටේ කෘෂි කර්මාන්තය කාබනික පොහොර භාවිතයෙන් පමණක් සිදු කරන ලෙසට රජය විසින් ගත් තීන්දුවත් සමග රටේ ගොවි ජනතාව පාරට බැස්සා. රසායනික පොහොර 100%ක් දෙන්න බැරි නම් 50%ක් හරි දෙන්න කියලයි ගොවින් ඉල්ලා සිටින්නේ. ඇතම් ගොවින් කියන්නේ නිකන් එපා අපිට සල්ලි වලට හරි රසායනික පොහොර දෙන්න කියලා. මේ අතර තවත් ගොවින් පිරිසක් රජය දෙන කාබනික පොහොරින් වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා. කාබනික සහ රසායනික පොහොර ගැටලුව ගොවිවීම් වලට මෙලෙස බලපෑම් කරද්දී දැන් ඒ ගැටලුව නිලධාරී මට්ටමට බලපෑම් ඇති කරමින් පවතින බවට උදාහරණ සහිතව පෙන්වා දෙන්නට පුළුවන්. කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල මෙන්ම රටට ගෙන්වන ලද කාබනික පොහොර පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරමේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවරගත් බවට අද දින තොරතුරු වාර්තා වුණා. මේට අදාළ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබා දී ඇති බවයි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. මහාචාර්ය බුද්ධි මාරමේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සමාජික ධුරය කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙම් කමිටුවේ සමාජික ධුරය සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරය ඇතුළු තනතුරු රසක් දරා තිබුණා. කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහාචාර්යවරයා මෙරටට රසායනික පොහොර ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා
නැවතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා ලිඛිත ලියවිල්ලක් ලැබිලා නැහැ ඒ සම්බන්ධව. මාව කිසිම කමිටු සමාජිකත්වයකින් මා ඉවත් කරා කියලා. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සඳහන් කමිටුව මේ මාසෙන් අපේ වැඩ කටයුතු ඉවරයි. මේ මාසේ මාව ඉවත් කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නැහැ කියන එක තමයි මම නම් දකින්නේ. අපි ක්‍රියාත්මක වෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිටිනා වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ කතිකාචාර්යවරුන් හැටියට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අපිට රජයක් ගන්නා ක්‍රියාමාර්ගවල තුල රජය ගන්නා ක්‍රියාමාර්ග හොඳ නම් ඒ නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපි සම විටම ඕනම රජයක් සමග ඒකාබද්ධව කටයුතු කරලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මෙතන කෘෂිකර්මාන්තයේ දියුණුව. කෘෂිකර්මාන්තයේ උන්නතිය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තමයි අපේ යුතුකම සහ වගකීම වෙලා තියෙන්නේ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඉස්සරහටත් අපි කටයුතු කරන්නේ ඒ විදිහටමයි. මහාචාර්ය බුද්ධි මාර්මේ මහතා මෙලෙස එම දුහුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහාචාර්යවරයා කාබනික පොහොර පිළිබඳව විද්‍යාත්මක කරුණු පදනම්ව සිය අදහස් පළ කර ඇති බවයි. විද්‍යාව පසකලා මිත්‍යාව පසුපස යන ආණ්ඩුව විද්වතුන් ලෙස සලකන්නේ තම දේශපාලන මතයන්ට එකඟ වන පිරිස් පමණක් බවයි මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් පවසන්නේ. එබැවින් මහාචාර්ය බුද්ධි මාර්මේ මහතා සිය තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය සමගි ජනබලවේගය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. මේ අතර කාබනික පොහොර අඩංගු බවට තහවුරු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000ක් රැගත් චීන හිපොස්පිරිට් නෞකාව යලිත් ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මේ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළා. චයිනා ෆර්ටිලයිසර් අර ප්‍රමිතිය ප්‍රශ්න නිසා ඒ රජය ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ ෆර්ටිලයිසර් ෂිප් එක ආපහු අපේ රට තුල ඇවිල්ලා තියෙනවා. ප්‍රමිතියෙන් අඩු කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරී සභාපතිතුමා නිහාල් කැප්පිටිපොළ මහතා දැනුම් දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුල් කිරීම දැනට නවත්වලා තිබෙනවා. ප්‍රමිතියෙන් අඩු පොහොර බාර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් නොමැති බව පැහැදිලිව අපි මේ වෙනකොට දැනුම් දීලා තිබෙනවා. මේ අතර අදාළ චීන පොහොරවල සාම්පල 3 වෙනි පාර්ශවයක් හරහා යලි පරීක්ෂා කරන ලෙසට චීන පොහොර සමාගමේ නියෝජිතයින් සහ චීන තානාපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති වැඩසටහනකදී මාධ්‍ය වේදීන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා. ඒගොල්ලන් ඉල්ලීමක් කරේ අපේ රටේ තියෙන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බෑ. මොකද ඇක්‍රෙඩිටඩ් ඒවා නෙමෙයි. එතකොට අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙමෙයි. ඉල්ලීමක් කරේ නැව හරවලා යවනවා. අපි කෙලින්ම කිව්වා ඒක මෙහෙ බාන්නත් එපා, මෙහෙ ගේන්නත් බෑ කියලා. ඉල්ලීමක් කරා එක පාරට ඕගනික් යන්න බෑ. තවම පඩි නගින ගමන් ඉන්නේ. අපි කන්න දෙකක් කන්න තුනක් යනකොට අපිට පුළුවන් වෙයි ඕගනික් මූවමන්ට් එකට යන්න. ඒත් තව අවුරුදු 3ක්වත් අඩුම තරමේ පොළව හැදෙන්න මේ සියල්ලටම අවුරුදු අඩුම තරමේ 4ක් යනවා. විශ්වාස කරනවා අපි මේ ගත්ත තීරණය වෙනත් රජයක් ඇවිල්ලා නැවත ආපස්සට හරවන්නේ නැතුව මේ වැඩේ කරාවි කියලා. මොකද අමාරු වැඩේ කරලා පඹේව පුච්චගෙන කුණුහර් පහලා වැණුම් අහලා ඒ වැඩේ අපි කරලා දෙන්නා. මොකද හුඟක් අයට බැරි ඒ වැඩේ කරන්න, අපිට හොඳට පුරුදුයි ඒ වැඩේ කරන්න. අපිට මේ මූණ දෙන්න තියෙන ගැටලුව පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා හොඳට දැනගෙන තමයි මේ තීරණය ගත්තේ. එහෙම ගත්තේ ඇතිවරණයක් එන දවස වෙනකොට අනිවාර්යෙන් අපි දිනන බව හොඳටම දැනගෙන. අපිට ඡන්දි දුන්නේ 69 ලක්ෂයයි, මේක අනිවාර්යෙන් අඩු ගානේ 75 ලක්ෂයක්වත් වෙනවා. එමෙන්ම නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ බව කියන අත යට ගනුදෙනු පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කර ඉදිරියේදී රටට හෙළි කරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිවම ඉදිරියේදී ඉතාම විනිවිද පැනසලභාවයෙන් සියලුම කරුණු රටට හෙළි කරනු ඇති. පැමිණිලිත් ඉදිරිපත් කළා තිබෙන අංශ ගණනාවක් මගින් එන්සය සම්බන්ධ පරීක්ෂණ සහ තොරතුරු ඉදිරියේදී රටට පැහැදිලිව හෙළි වෙයි. නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ඊයේ දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කළා. මේ අතර විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසට අභියාචන අධිකරණයේ ඊයේ දින නියම කළා. මහකන්නේ වීවගාව කාබනික පොහොර භාවිතයෙන් සිදු කරගෙන යාම සඳහා රජය විසින් ලබා දෙන කාබනික පොටෑසියම් පොහොර තොග පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලැබෙමින් පවතින අතර ඉදිරියේදී මෙම පොහොර ගොවින්ට බෙදා දීමට නියමිත බවට තොරතුරු වාර්තා වුණා. මේ අතර පොහොර ඉල්ලා ඇලහැර ගොවීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 3ක් වනවා. රසායනික පොහොර ඉල්ලා ආදත් ගොවීන් විවිධ ප්‍රදේශවලදී විරෝධතා ව්‍යාපාර දියත් කළා.
පොහොර ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මේ අවීනියා බැසිලස් ස්පීෂීස් ඇතුළු අහිතකර ශුද්‍ර ජීවීන් අඩංගු යයි පරීක්ෂාවෙන් තහවුරු කරන ලද මේ මෙට්‍රික් ටන 96000 මෙරට ගොඩබාන තමයි මේ සූදානම් වෙමින් යන්නේ. සා මේක පිළිබඳව ආණ්ඩුව හොරගල් අවුලක් නැතුව මේ රටට ඇත්ත සත්‍ය වහා ප්‍රකාශ කරන්න ඕන. දැන් කාබනික පොහොර ගෙනල්ලා දියර පොහොරත් එක්ක දැන් ලබා දෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ කියනවා ඒක ප්‍රමිතියෙන් තොරයි කියලා. ප්‍රමිති ගත වුණාට පස්සේ කියයි ඊළඟට ඒක එපා තව එකක් දෙන්න කියලා. ඊට පස්සේ කියයි මේ පාඩු වුණොත් එහෙම ඊට සඳහා වන්දි දෙන්න කියලා. අපි ඒ ඔක්කොටම සූදානම්. ලංකාවට කාබනික පොහොර නැවක් චීනෙන් එනවා දැන්. එය නැවත චීනයට යවුවාම මේ නැව නැවත ලංකාවට ළඟාවෙමින් පවතින බව සඳහන් වෙනවා. ඇයි මෙහෙම කරන්නේ රටට? මේ රටේ ජනතාවගේ මූලික අවස්ථා ඉටු කිරීම ජනාධිපතිවරයෙක්ගේ වගකීමක්. ජනතාවගේ මූලික අවස්ථා ජනාධිපතිතුමයන් ගිලිහිමින් යනවා. ජනාධිපතිවරයෙක් පත් කරගත්තී. ඒ විපක්ෂයට අවශ්‍ය ඔය අයගේ උමනාවල් ඉෂ්ට කරන්න නෙමෙයි. මේක විනාශ කරන වැඩපිළිවෙලකට යන්න තමයි මේ අය හදන්නේ. ඔය සෙට් එකම ගෙනහිල්ලා අර ලිප්ටන් වටර උමේ තියලා සෙට් එකටම ඔය තෙල් පොර බෙහෙත් ටික කවලා පොලා අහලා බලන්න ඕනි. දැන් හොඳට වර්ධනය වෙනවද කියලා අපි කියන්නේ කරුණා කරලා මේ රටේ ජනතාව ගුණාට අන්දන්න එපා විපක්ෂය. කෘෂි රසායන දෙන්නේ නැත්නම් වල්නාශක දෙන්නේ නැත්නම් මොකද්ද ඊළඟ විකල්පය කියලා ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම වගේ වගක් නැහැ. මඩ පොර ටික දෙන්නේ නැතුව අවසාන වෙලාවේදී දෙන බණ්ඩි පොර ටික දෙනවා. මේක හරියට දරුවා හම්බ වෙන්න ඉඳිද්දි අම්මට දෙන්න ඕන ෆෝලික් ඇසිඩ් යකඩ පෙති ළමයා හම්බුණාට පස්සේ ළමයට පොවන්න හදනවා වගේ වැඩක්. කඩේ මුදලාලි තමයි කියන්නේ මහත්තයෝ මෙන්න මේ බෙහෙත හොඳයි. පී දෙනකොට මේක ගහන්න කපන්න සුමානකට කලින් මේ මේවට අදාළ විශේෂඥ නෙමෙයි ගොවියන් මෙච්චර කාලෙක උපදෙස් දුන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ තනින් මේ රට ගලව ගන්නයි ඕන අපිට. ඒක ලේසි නෑ. මොකද හේතුව මේ දෙවන්ත කෘෂි රසායන මාෆියාව ඒසි පාසු දෙයක් නෙවෙයි එතනින් ගැලවෙන කැප. National Science Foundation එකෙන් කියන තියනවා ඒ දරදඬු ප්‍රතිපත්තිය වෙනස් කරේ නැත්තම් වී වගාවෙන් 30ක් 35ක් පමණ අස්වැන්න වෙනවා. තේ වගාවෙන් 50ක්, බඩිරු වගාවෙන් 50ක්, අල වගාවෙන් 50ක්, අස්වැන්න මේ විදියට පහළ වැටුණොත් කෘෂි ආදායම පහළ වැටෙනවා. එය සම්පූර්ණ ග්‍රාමීය ආර්ථිකයට බලපානවා. කරුණාකරලා මේ ප්‍රතිපත්තිය වෙනස් කරගන්න. ඒක මොන හේතුව නිසාව ජනාධිපතිතුමා මේක ආපස්සට ගන්නේ නැහැ? මම පෙරදිලා ගෙදර හිටියත් මම කොන්ද කෙලින් තියාගෙන මේ වැඩපිළිවෙලේදී ඉන්නේ රත්තරන් දරුකටවුන්ට වසකවනවට මම විරුද්ධයි. හැබැයි කාබනික පොහොර ටික පිළිවෙලට දෙන්න ඕන. ඒක කරගන්න බැරි වුණා. දැන් කියනවා පොහොර ප්‍රශ්නේ විසඳුනේ නැත්නම් අපිට රෙද්දක් නැතුව යන්න බෑ කියලා. පොළොන්නරුවට මට යන්න බෑ කියනවා. ඒකේ ඉන්න ඇමතිවරු සහ මන්ත්‍රීවරු පක්ෂ උදවිය මේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව ඇතුළේ ඉඳගෙනම කතා කරනවා. මේ නිකන් දවල් මිගල් රෑදනියල් රංගපාන්න එපා. පරිත්‍යාගයක් හැටියට මේ පොහොර තොගේ පිරිනමන්න හදනවාද කියන සැකයත් ඒ සමගම එනවා. ළඟදීම ශ්‍රී ලංකාවේ නාමය වෙනස් වීමට නියමිතයි. Republic of Garbage Island of Sri Lanka කියලා. විශාල පිරිසක් වකුගඩු රෝගවලට පෙළඹෙනවා. මම දන්න විදිහට පවුලකට ඔය කියන වකුගඩු රෝගයක් හැදෙනවා ඔහු පමණක් නෙමෙයි නැති වෙන්නේ මුළු පවුලම. මොකද ඒ තරම්ම පෙළක් නැහැ. වෙන්න සිද්ධ වෙනවා නෝයකොත් ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ ඔක්කොම සලකලා බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. කෝණ්ඩෙල්ල වැස්ස අවුව නැතුව බලාලා වැඩ කරන මේ ජනතාවට කවුදරි අසාධාරණ කරා නම් ඒ පාප එලක પરම්පරා තුනකට වදිනවා. දැන් ජනතාව පාර්ට බයින්ඩ් වෙලා තියෙන්නේ. කතරගම දෙයියනේ මේ ජනතාව රැකගන්න මේ ආණ්ඩුවේ රැකගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර අදානි මහතා ඇතුළු පිරිස ඊයේ දින මණ්ඩාරම් ප්‍රදේශයේද සංචාරයක නිරත වී තිබෙනවා. ඒ තවත් ආයෝජන ව්‍යාපෘතියකට සම්බන්ධ වීමේ අරමුණින්. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක අයිතිය හිමිවන්නේ ඉන්දියාවේ අදානි සමාගමටයි. කොළඹ වරායේ ප්‍රධාන වරාය පර්යන්තයක් වන බටහිර පර්යන්තයේ 51%ක අයිතිය හිමිවන ගිවිසුම පසුගිය සැප්තැම්බර් මාස 30 වනදා වත්මන් රජය ඉන්දියාවේ අදානි සමාගම සමග අත්සන් කළා. ඒ ඩොලර් මිලියන 700කටයි. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට හිමිවන්නේ එම පර්යන්තෙන් 49% කොටස් පමණයි. ඉන්දියාවේ අදානි සමාගමට ඒ අනුව වසර 35කට බටහිර පර්යන්තයේ 51%ක බහුතර කොටස් හිමිවනවා. ඒ අනුව එම ගිවිසුම අත්සන් කළ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම අදානි මහතා ඇතුළු දස දෙනෙකු පසුගිය ඉරිදා පෞද්ගලික ගුවන් යාන දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ශ්‍රී ලංකා වරායේ බටහිර පර්යන්තයේ 51%ක බහුතර අයිතිය හිමි සිය කොටස්වල සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමටයි. ඒ අනුව ඊයේ දින ගෞතම අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
වෙතත් එම සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව තොරතුරු හෙළි කර නැති බවයි ද හින්දු වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර ගෞතම අදානි මහතා ඊයේ දින මන්නාරම් ප්‍රදේශයේද සංචාරයක නිරත වී ඇති බව වාර්තා වනවා. ඒ මෙරට ප්‍රධානතම සහ විශාලතම සුළං විදුලි බලාගාරයේ නිරීක්ෂණයට බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ. එෙහිදී පුනර්ජනනීය බල ශක්තිය 70%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදානි සමාගම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෙතර කැබිනට් මාධ්‍ය හමුවේදීද ගෞතම් අදානි මහතාගේ සංචාරය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. මේ සංචාරය පෞද්ගලික සංචාරයක් හැටියට ඉන්නේ. මේවා බටහිර ජටි ඉදිකිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් මේ පිළිබඳව විමර්ශන කිරීමතුළු කරුණු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාව සඳහා ඇති අවස්ථාවන් විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ නිල ප්‍රකාශයක් දැනට නිකුත් වෙලා නැහැ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජකින්ට හිතකර පරිසරයක් ඇති කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. අප මුහුණ දෙන ඩොලර් හිගයට පිළියමක් හැටියටත් රටේ සංවර්ධනය වෙනුත් ඒ ආයෝජන රටට කැඳවා ගැනීම විශේෂ කාරණයක්. ගෝලීය පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ප්‍රකාශනයකට අත්සන් තැබීම සඳහා විදුලි බල අමාත්‍යවරයා හැටියට ගරු ගාමිණි ලොග්ගේ මැතිවරණ විසින් ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. යටතේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය පාර්ශ්වකරුවන්ගේ 26 වන සමුළුව ඔක්තෝබර් මාස 31 දින සිට නොවැම්බර් මාස 12 වෙනි දින දක්වා ග්ලාස්කෝ උණුවරදී පැවැත්වීමට උදානම් කොට තිබෙනවා. නර්ජනනීය බලශක්තිය පිළිබඳ අතිකර ජනාධිපතිතුමගේ විශාල කැපවීමක් සහ දැක්මක් තිබෙනවා. අපිට අවශ්‍ය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව තුලත් එම ගල්ලංගුරු බලාගාර වලින් ලැබෙන විදුලි ප්‍රමාණය ඉදිරි කාලය තුල ක්‍රමානුකූලව අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩිපුර දියුණු කරන්නට පෙට්‍රල් මෙරටට ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ගිවිසුම පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තිබුණා. ඒ අනුව ජනවාරි පළවෙනිදායින් පසුව ආරම්භී මාස 8ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසුව එම ගිවිසුම් ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තියෙනවා. ගුරුවරු විෂමතාවයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන තුන්වනදා දෙමාපියන් එක්ව දිවයිනපුරා පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට සූදානම් වනවා. මේ අතර ගුරුවරුන් සම්බන්ධයෙන් පසුගියදා තමන් කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසනවා. පාසල් ආරම්භ කර දෙවන දිනේ වන අද දින ළමුන් හා ගුරුවරුන් ඉතා උද්‍යෝගයෙන් පාසල් කරා පැමිණියේ මේ ආකාරයෙන්. ලබන තුන්වැනිදා උදෑසන 8 සිට පස්වරු 1යි 30 දක්වා කාල පරාසය තුල රට පුරාම විවෘත කරන ලද පාසල් පද්ධතියේ දෙමව්පියෝ පාරට බහින් ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුව විසඳලා තමන්ගේ දරුවන්ට ඉගෙනුම් ඉගැන්වීම හොඳ පරිසරයක් හදලා දෙන්න කියන ඉල්ලීම ඒ බලකිරීම කරන්න තුන දෙමව්පියෝ පාරට බහින සූදානම්. පොලිසියට දෙන පොලිසිය සාමය ආරක්ෂා කිරීම ලංකාවේ දෙන පාසල් වලට කියලා තොරතුරු වන්න මොකද්ද දෙන උමනාව? මේ ආකාරයෙන් අත්‍යවමතික ලෙස පොලිසි පාසල් පද්ධතියේ මැදිහත් වීම අපි දැඩි වෙලා දකින ගඟෙන් එකුතු එතර වීම සඳහා පවුරක් උපයෝගී කරගද ඉන් එහාට ඒක අමතක කරලා දාලාමයි කියන මේ රජය මේ මැතිවරණ පොරොන්දු ගඟෙන් එගොඩ වෙලා ඕන්ට ඕන විදිහට වැඩ කරනවා නම් ආපසු ගඟින් මෙගොඩ වෙන්නටත් ඕන. මෙගොඩ එනකොට ගිල්ලනවා කිල්ලනවා කිල්ලනවාමයි. ඒක හොඳට මතක තියාගන්න. එමෙන්ම ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන්කර ඇති ස්ථානයේ අද දහවල් සත්‍යාග්‍රහයක නිරත වුණා. ඒ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලමින්. මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුකාරවරයා ලෙස තමන් ගරු ලැබූ තීරණ කිසිසේත් වෙනස් කිරීමට අදහස් නොකරන බවයි. මම ආණ්ඩුකාරවරයා වශයෙන් තීරණ ගත්තාම පක්ෂයට ඒව අදාළ නැහැ. පක්ෂ විරෝධී කටයුත්තක් මේ මංකලේ ආණ්ඩුකාරවරයා වශයෙන් 21 පාසල් ආරම්භ කිරීම සාර්ථක කර ගැනීමට උපකාරී කිරීමයි. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය. මේ දෙතුන් දෙනෙක් විසින් කරන ලද මේ අසාධාරණ වැඩපිළිවෙලට ගොදුරු වෙන්නට එපා. ඒ දිහේ කතා කරන්නේ අර මට සමානෙන්න ඕනේ මේ වචනේ කිව්වට නිකන් ගණන්කාරයන් විසින්. ආ පුළුවන් නම් බලන්න මෙහෙම කරන්න අපි අත තිබ්බොත් මේ අත තියෙන කතාවක් නේ. අත තියෙනව නම් මතක තියාගන්න කොටාපේ රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ අද වෙනකන් කිසිම දවසක වෝට් ගණන් එකක් පාවිච්චි කළා නැහැ. අත තිබ්බොත් බලාගෙන කියන්නේ. ඒ කියන්නේ අපි අපේ ආරක්ෂක අංශ සෑල්ලුවට ලක් කරමින් ඕන්ගෙන් සිදුවීමක් බලාපොරොත්තුව තමයි දේවල් කරන්නේ. මොනවා හරි සිදුවීමක් හදාගන්න. ඒ තරම් අපේ
සන්නත් හමුදා අනුස්මරණ පොපිමල් දින සැමරුමේ පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පළඳවනු ලැබුවා. මේ අතර රුසියාවේ සංචාරයක නිරත යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරටදී ඉතා ඉහළ ගෞරවයක් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නත් හමුදා අනුස්මරණ පොපිමල් දින සැමරුමේ පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පළඳවා තිබෙනවා. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාට පොපිමල පළඳවනු ලැබුවා. පොපිමල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුපසාධනයට වෙන් කරනවා. ශ්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂයේ 1944 දී ආරම්භ කොට අතර මෙවර පොපිමල් සැමරුම සිදු කරන්නේ 77 වන වරටයි. පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම පසුගිය 30 වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතේ පූජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් පොපි සැමරුම නොවැම්බර් මාස 14 වන දින පෙරවරුවේ විහාර මහදේවී උද්‍යානයේ ලෝක යුදවිරු අනුස්මරණ ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි. රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා වෙත යුද්ධ හමුදාපති විරයෙකු කලාතුරකින් ලැබිය හැකි රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරවාචාරයක් ඊයේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමියේ මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සැලියකෝ මහතා විසින් සිදු කරනු ලැබුවා. මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිතුමන් වෙත රුසියානු ජනරජ භූමියේ හමුදාවේ සම්මාන ආචාර්ය පෙළපාලියේ ගෞරවාචාරයේ පෙරනැමුණා. ඉන්නතුරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා මොස්කව් ක්‍රෙම්ලිනේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර පුද කර දිවිපෙදු රුසියානු හමුදාවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරනු ලැබුවා. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සමාජිකයන් වෙනුවෙන් සිදු කරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුදාභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හෝමාරු කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීම සිදු කරනවා. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත රංජන් රාමනායක මහතාට කඩිනමින් නිදහස ලබා දෙන වෙතේ තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අමුණුකර පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුව දුක් විමසා බැලීමට අද පැමිණි අවස්ථාවේදී රංජන් රාමනායක මැතිතුමා ඉන්න ඕන සිරගෙදර නෙමෙයි, එතුමා ඉන්න ඕන ජන සමාජයේ. එතුමා සමාජ සේවකයෙක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ රංජන් රාමනායක මැතිතුමාට මේ හිරගෙදරින් පිටතට පැමිණෙන්නට පූර්ණ පුරවැසියෙක් හැටියට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමග නිදහස් කරයි කියන බලාපොරොත්තුව අප සතුව තිබෙනවා. ගරු ජනාධිපතිතුමත් සමග අපි මේ කාරණාව ඉදිරිපත් කළා තිබෙනවා. ඒ ඉදිරිපත් කරපු හැම අවස්ථාවකදීම එතුමා කියලා තියෙන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව සුභවාදීව බලනවායි කියන කාරණා. ඒ නිසා මමත් අපේක්ෂා කරනවා රංජන් රාමනායක මැතිතුමාට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පූර්ණ නිදහස ලැබේවා කියලා. එතුමා කොළඹ ප්‍රදේශයේ ඒ වැලිකඩ බන්ධනාගාරයේ කරා එතුමාව මාරු කරනවා නම් මම හිතනවා ඒක සිදු විය යුතු දෙයක්. අපි ඉල්ලීමක් කළා තිබෙනවා අධිකරණ අමාත්‍යතුමාගෙන් මානුෂීය සහ සානුකම්පික හේතුන් මත සහ සෞඛ්‍යමය හේතුන් මත එතුමාට මේ මාරු වීම ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. තමන් ආණ්ඩුවට එක්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. තමන්ගේම පක්ෂයේ සිටමින් පක්ෂය විනාශ කරන පිරිසක් පිළිබඳවත් ඔහු අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. රටේ ජනතාව ජයග්‍රහණය කරනවා පැත්තකින් තියලා පරාජයලා එළියට විසික් වෙච්ච නායකයෝ ආපහු පවුඩර් ගාලා ඉස්සරහට ගේන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා නම් අපි අපේ ආසන සංවිධායක දූරලින්දර වැඩක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි අපේ ආසන සංවිධායක දූරයේ මහලේකම්තුමාට බාර දීලා කිව්වේ මේවට විසඳුම් හොයන්න. අපි ඇතුලේ ප්‍රශ්නයක්. අපි මේක ඇතුලේ විසඳ ගන්න ඕන නිසා තමයි මාධ්‍යට ඇවිල්ලා කිව්වේ නැත්තේ. ඉතින් රනිල් වික්‍රමසිංහ කඳ උරේ හිටපු චෝදනා ලැබලා ටොප් 10 වල ඉහළින් නම තියන මේකත් විෂ බීජ දාලා විනාශ කරන්න හදන කුමන්ත්‍රණකාරී
කුටියක ගරු සජිත් ප්‍රේමදාස නායකතුමන බාඳුනගත යුතුමයි. තව දුරටත් එක්සත් ජාතික පක්ෂයට කරපු විනාශය සමග ජන බලවේගයට කරනවා නම් අපේ මන්ත්‍රී ධූර නැති වුණත් අන්නේ කුමන්ත්‍රණකාරීන්ට විරුද්ධව සජිත් ප්‍රේමදාස මැතිතුමා බේරා ගැනීම අරමුණින් අපි පාරට බැහැලා එළියට බැහැලා පක්ෂය ඇතුලේ කරන්න තියෙන හැම අරගලයක්ම කරනවා. අපිට තනතුරු වලින් වැඩක් නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහතුරු ඩකින මම දැක්කා Facebook එකේ ඒසයි චමින්දයි එක්සත් ජාතික පක්ෂයට එනවා කියලා. ඊට වැඩිම හොඳයි තොණ්ඩුවක් දාගෙන ගහේල්ලෙන එක. අද වගේ දිනයක නිර්මාණය වෙච්ච ඒ දින 52 නිර්මාණය කරපු දවසේ අපි කියනවා සල්ලි වලු කරකැවුණා. ඒ දවස්වල තමයි හේෂ විතාන ගිහලා චමින්ද ජේසිලා සල්ලි වලට ගන්න වාහන වල සල්ලි පුරවගෙන ආවේ. එවැනි යුගයක මේ පක්ෂේ පාවා නොදීපු අපි පෞගේ 20 සංශෝධන වෙලාවෙත් අපිට ගැහුවා. ඔය ආවන්න ඕන ලොන් හැලිච්ච නායකයොන්ට කියනවා ලේසි වෙන්නේ නැහැ. දුනේෂ් ගංකන්දල යවා ගත්තට පුංචි නිලමල යවා ගත්තට හේෂල යවන්න ලේසි වෙන්නේ නැහැ කියන පණිවිඩය දෙනවා. දැන් පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ තොරතුරු වෙතයි අවධානය. යලිත් කොවිඩ් මරණ වාර්තා වීම වැඩි වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 29ක් වාර්තා වී තිබුණා. මෙවතර මංගල උත්සව සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ගත වූ සති දෙකක කාලයට සාපේක්ෂව මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ යලිත වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක්. මෙලෙස දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාම සුළුවෙන් තැකිය නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඊයේ වාර්තා වුණ පරිදි කොවිඩ් මරණ වාර්තා වීමේ යම් වැඩිවීමක් අපි දක්නට ලැබෙනවා. මේක ගැන අපිට මේ මොහොතේ ස්ථිරවම යමක් කියන්න කල වැඩි. මොකද ඕනම වෙලාවක ඕනම මරණ සංඛ්‍යාවක උච්චාවචන වෙන්න සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. නමුත් අපිට මේ මරණ වැඩිවීම 100%ක් සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක් නොවන නිසා මුලින්ම දකින අවස්ථාවෙම මේක සංවාදයට ගැනීමත් මම හිතනවා වැදගත් වෙනවා. මේ මරණ වැඩිවීම අපි නොදැනුවත්ව රෝග වැඩිවීමක් සමහර විට වැඩි වෙලා තියෙනවාද කියන එක ගැන සැකයක් ඇති වෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා අද සිට තවදුරටත් ලිහිල් කෙරෙනවා. ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාව තුළ අමුත්තන් 100 දෙනෙකුට සහභාගී විය හැකි. එලිමහන් මංගල උත්සව ශාලාවක අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමටයි අවසර ලබා දී ඇත්තේ. නමුත් විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරීමට අවසර හිමිවන්නේ නැහැ. ආපන ශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා. එලිමහන් උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 100 දක්වා ඉහළ නංවා ඇති අතර නිල රැස්වීම හා උත්සව සඳහා අවසර හිමිවන්නේ පුද්ගලින් 150 දෙනෙකුටයි. එසේම රාත්‍රී 11:00 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචරණ සීමාද අද සිට ඉවත් කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා. ඒ අනුව තවදුරටත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ. සීමාවන් ඇත්තරම දැන් ලිහිල් කරමින් යන කාල සීමාවක් අපි දකින්නේ. නමුත් අපි දකින දේ තමයි ගොඩක් මහජනතාව මෙම ඉන්නත්කරණයත් එක්කම ලබා දීලා තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන පාටක් පේන්න නැහැ. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. පුද්ගලයන් ඒකරාශි වෙන ස්ථාන හැකි තරම් යාමෙන් වලකින්න සාධනීය තත්ත්වයකට අපි ඇවිල්ලා ඉන්නේ. අපි මේක රැකගන්න ඕනේ. මේක රැකගත්තේ නැත්නම් අපිට අනිවාර්යෙන් නැවත වරක් අපිට සීමා බන්ධන වලට යන්න සිද්ධ වෙනවා. අපි දන්නවා අපේ වැඩිහිටි පරම්පරාව යම් ප්‍රමාණයක නැවත අනතුරුදායක තත්ත්වයකට යමින් තියෙනවා. එහෙමනම් අපි බූස්ටර් ඩෝස් එකක් දෙන්න තමයි මේ වෙලාවේ ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ ඉඳන් අපි බලාපොරොත්තු වෙන වසරක්වත් ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් දුරස්ථභාවය, මුවාවරණය සහ විසබීජහරණ ක්‍රියාවලිය වගේම සංචරණය තමන් විසින්ම පනවගත්ත සීමාවන් තුළ කටයුතු කරන්නේ නැත්නම් ඒ සෞඛ්‍ය පුරුදු වලින් එළියට ගිහිල්ලා කටයුතු කරොත් ඒකේ ප්‍රතිඵල අපිට ඉදිරියේදී විඳින්න වෙයි. ඒ වගේම රාජ්‍ය පාර්ශ්වයෙන් වගකීමක් තියෙනවා. පවතින සෞඛ්‍ය නීති රීති සෞඛ්‍ය පුරුදු හරියට අනුගමනය කරනවාද කියලා බලන්න වැඩ පිළිලක් සකස් කරනවා. ඒක තනිකරම පැවරලා තියෙනවා නිරෝධායන පනතේ ප්‍රධානී හැටියට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව අද දිනෙන් පසු ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාලයට කැඳවන්න පුළුවන් වෙන්නේ දරුවෝ
එන්නත් දෙකම ලබාගෙන දෙවෙනි එන්නත ලබාගෙන සති දෙකක් ගත වෙච්ච දරුවෝ පමණයි. මෙහිදී උපකුලපතිවරුන් ලබා දුන් සංඛ්‍යා ලේඛන අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 90%ක් පමණ මේ වන විට එන්නත් කරණයට භාජනය වෙලා තියෙන්නේ. යම්කිසි විශ්වවිද්‍යාලයකට හතරවෙනි අවුරුද්දේ දරුවන් හෝ ඕනෑම අවුරුද්දක දරුවන් එන්නත් දෙකම ලබාගෙන සති දෙකක් ගත වෙලා නම් අද දිනේ පටන් උනත් උපකුලපතිවරුන්ට එවැනි දරුවන් කැඳවලා විශ්වවිද්‍යාලයේ තමන්ගේ අධ්‍යන කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ කොන්දේසි ටික සපුරලා තියෙනවා නම් නොවැම්බර් මාසේ පළවෙනිදා සිට විශ්වවිද්‍යාල ආරම්භ කරලා අධ්‍යන කටයුතු කරගෙන යන දේ තමයි ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙන්නේ. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20ක් තුල ගුවන්තොටුපළින් පිටවීම සඳහා කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිත කිරීමෙන් තොර නව මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ රාජ්‍ය මාධ්‍ය ඩීවී චානක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භයක් පමණයි. ඉදිරියේදී අපේ බලාපොරොත්තුව තමයි මේ ගුවන් තොටුපළ ඇතුලේ කිසිම කොලයක් පාවිච්චි කරන්න නැතුව සම්පූර්ණ ගුවන් මගීන් සඳහා අවශ්‍ය සේවාව ලබා දෙන්න. හැබැයි මේ තුලින් අද වෙද්දී ගුවන් මගියෙක් ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට පැමිණෙනවා නම් ඔවුන්ට පුරවන්න කිසිම කොලයක් නැති වෙලා තියෙනවා. ඉමිග්‍රේෂන් ෆෝම් එක අපි අයින් කරලා තියෙනවා. ද හෙල්ත් ඩික්ලරේෂන් ෆෝම් එක අයින් කරලා තියෙනවා. මේව ඔක්කොම අපි ඩිජිටලයිස් කරලා අලුත් තාක්ෂණයත් එක්ක යන වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා කොරෝනා පැතිරීමේ අවදානම් වගේම කාලය ඉතුරු කරගැනීමේ හැකියාවක්. කොවිඩ් වසංගතයෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නුදුරීම නැවත ගොඩනැගීමේ වැදගත්කම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පෙන්වා දෙනවා. ඒ අද පැවති උත්සවයකදී අදහස් දක්වමින් කාශ්‍යප රජුරෝ සීගිරිය හදනපු එකයි, දුර්ගම රජුරෝ ලෝහා මහපාය හදපු එකයි, පරක්‍රම බාහු රජුරෝ පොළොන්නරුව නගරේ දියුණු කරපු එකයි, සංචාරක ව්‍යාපාරයේ කොටස්කරු ඩොලර් වලින් ගත්තොත් ට්‍රිලියන ගණන් එතන තියෙනවා. ඒ වත්කමින් අපිට අවුරුද්දයි මාස 8ක් තිස්සේ එක ඩොලර් එක ආදායමක් ගන්න බැරි තත්වයක් උදා වුණා. පාසිකුඩා දක්වා තියෙන හෝටල් සංකීර්ණ සහ අරුගම්බේ ඉතින් පල්ලයට ගියත් ඊට අමතරව මේ සංචාරක ශේෂ්ත්‍රය සඳහා මෙච්චර ආයෝජනයක් කරලා තියෙන රටක 2020 මාර්තු 20 වෙනිදා ඉඳලා දෙසැම්බර් වෙනකල් ලැබුණු ආදායම ශුන්‍යයි. ඇමරිකාවේ වෝල්මාර්ට් එක කඩලා බඩු ගන්න තරමට සප්ලයි චේන් එක හිර වෙලා. එක ජීවිතයක්වත් නැති වෙන්න ඕනේ කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් 200 ආසන්නයේ තිබුණු සංඛ්‍යාව 12 දෙනා ගන්නට අඩු වෙනකොට we are very positive, we are very optimistic and we are looking forward to a better tomorrow now. And we are on the verge of come tourism. Come December, come November, tourism is going to be back. රට මුහුණ දී ඇති බරපතල කේදවාචකේ නම් පාලකින් නෙක්ව කොමිස් මුදල් භුක්ති විඳීම් බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් හානියට පත් මේකමෝ සරක්කු වෙරළ තිරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මෙම අවස්ථාවට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එක්ව සිටියා. පසුගිය මැයි 19 වන දින කොළඹ වරාය ආසන්නයේ පැමිණි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9.5 දුරකදී මැයි 20 වනදා ගිනි ගැනීමට ලක් වුණා. මෙම නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේදී නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබුණා. මෙම නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය බහලුම් ගිනිගෙන දැවි මුහුදට වැටීම හේතුවෙන් මෙරට මුහුදු තීරයට සහ ජලජ ජීවීන්ට විශාල හානියක් සිදු වුණා. ඉන් බොහෝ ජීවීන් 500කට අධික සංඛ්‍යාවක්ද මිය ගියා. මේ අතර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රයට සිදු වූ හානිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය ජලිත යොමු වුණා. ඒ අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ මෙම අනුතරින් වූ හානිය සම්බන්ධයෙන් අදාළ අධිචෝදනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ලබන නොවැම්බර් මාස 30 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ලහඳපුර මහත්මිය සඳහන් කළා. මේ අතර ගිනිගෙන විනාශ වූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති පරිසර විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මීකමෝ සරක්කෝ වෙරළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. මම ඉල්ලා සිටිනවා රජයේ සාධාරණ නම් ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් දීවර ඇමතිතුමාගෙනුත් කරුණා කරලා හේග් නුවර තියෙන ජාත්‍යන්තර උසාවියේ නඩුවක් පවරලා මේ කොම්පැනි වලින් මේ සිදුවෙච්ච හානිය නැවත වරක් යථා තත්ත්වයට පත් කරන්න අයින් කරන්න අවශ්‍ය දඩේ අය කරගන්න කියලා. මේ රටේ ලොකුම අවාසනාව තමයි මේ කොමිස් ගැහිල්ල. ඒක ඇමති කෙනෙක් ඉන්නවා එයාට කියන්නේ මිස්ටර් 10% කියලා. ඒක මහා ලැජ්ජා සහගත දෙයක් ඒක. ඉන්න ජනතාවගේ බඩවියතට පහර ගහලා මුදල් හම්බ කරන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒවා ලේ සල්ලි. ඒ සල්ලි හරියන්නේ නැහැ කවදාවත්.
මීපක සම්බන්ධව නැත්නම් පරිසර සමෘද්ධි අධිකාරිය සම්බන්ධව කිසි විවේචනයක් නැහැ. නිලධාරීන්ට උඩ ඉන්න ප්‍රධාන ඇමතිවරු, මැති ඇමතිවරු, ජනාධිපතිවරු ඔවුන්ට කරන ඉල්ලීම් අනුව ඒවා සිද්ධ වෙනවා ඇති. සාධාරණ ඉටු වෙනකම්ම අපි ඉතාමත්ම හොඳින් මේ දිහා බලන් ඉන්නවා. ඔබතුමාලා ලෝකේ නඩු කියන්න ගියේ නැත්නම් අපි මේක ලෝකපාලක දෙවිවරුන්ට කියනවා මේ වෙච්ච අවනඩුව සාපයක් වෙන්න කියලා. මේවැනි ඩැමේජ් එකක් වුණාම හරිනම් මීපකේ ආයතන ගල මෙතන නතර කරගන්න ඕන. වෙරළ පිරිසිදු කිරීමට යොදා ගන්න උපකරණ මේවැනි විට අක්‍රීය තත්ත්වයේ පවතින බවද මෙහිදී දක්නට ලැබුණා. තවමත් මෙම නෞකාවේ අපද්‍රව්‍ය වෙරළට ගසාගෙන යන අතර ඒවා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන්නේ ප්‍රදේශවාසීන් එක්වයි. මාළුවේ තොරතුරු තාක්ෂණ ආයතනයේ යලි මහපොළ අරමුදලට පවරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එයද හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පසුගියදා කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරවක් සිදු කරමින් 1999 වසරේදී මහපොළ හරහා ආරම්භ කළ ස්ලිට් ආයතනය තිදෙනෙකු විසින් හොර රහසේ අයිති කර ගැනීම පිළිබඳව රට දැනුවත් කළා. කෝප් කමිටු හෙළිදරවට අනුව මෙම ආයතනය මහදවල් මංකොල්ල කෑමක් බවයි පුද්ගලින් රසක් ප්‍රකාශ කළේ. 2017 වසරේදී සිදු වූ ගනුදෙනුවක් යටතේ ස්ලිට් ආයතනය පුද්ගලින් තිදෙනෙකුට පවරා දීමේ කටයුත්තට ඇමතිවරුන් තිදෙනෙකු අත්සන් කළ බව හෙළිව තිබුණා. යනුව ස්ලිට් ආයතනය නැවතත් රජය වෙත පවරා ගන්නා ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය සියතට අදහස් පළ කරමින් පැවසුවා. මේ අතර අද දින බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ නැවතත් ස්ලිට් ආයතනය මහපොළ යටතට ගන්නා බවයි. සතියේ කැබිනට් මණ්ඩලයේ විසින් තීරණයක් අරගෙන අධිකරු ජනාධිපතිතුමා විසින් මට උපදෙස් දීලා තිබුණා. මේ මහපොළ සතුව තියෙන දේපොළ අවභාවිතය වැඩි කරලා මහපොළ යටතට ශ්‍රීට් ආයතනය ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු නීතිපතිතුමා සහ අදාළ නීති අන්ත සමග සාකච්ඡා කරලා ඉෂ්ට කරන්න කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ සම්පත් දේපළ අවභාවිතය සිද්ධ වුණේ පසුගිය රජයේ යටතේ. ඒ ජනාධිපති කොමිසම් සභා වාර්තාවලිනුත් එවකට තිබුණ රජයේ යටතේ පැහැදිලි කරලා තියෙනවා අවභාවිතය සිද්ධ වුණා කියලා. ඒ තුලින් ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන මහපොළ අරමුදලේ තියෙන වත්කන් දේපොළ පෞද්ගලීකරණයක් පුද්ගලිකව කොල්ල කෑමක් අත්කර ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. අද උදෑසන අංගොඩ මීගහවත්ත ප්‍රදේශයේ නිවසකදී වෙඩිතැබීමක් සිදු වී තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලැබුවා. වෙඩිතැබීම සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය කඩුමිල ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. අද අලුයම 6ට පමණ අංගොඩ මීගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුලයි මෙම ප්‍රහාරය සිදු වී ඇත්තේ. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම අපරාධය සිදු කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙම වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය කොළඹ අවිසාවෙල්ල ප්‍රධාන මාර්ගයේ කඩුවෙල නගරාසන්නයේ තිබී අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මුල් ඒරියාව පොලිස් අසමේ මීගහවත්ත ප්‍රදේශයේදී අද දින උදෑසන සිදු කරන ලද වෙඩිතැබීමකින් වයස අවුරුදු 42ක පුද්ගලයෙකු මිය ගියා. වයස අවුරුදු 45ක පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මෙම වෙඩිතැබීමට යතුරුපැදියකින් සැකකරුවන් දෙදෙනෙකු පැමිණ තිබෙන බවට අනාවරණය වෙනවා. එවැගේම මෙම වෙඩිතැබීම හේතුව සහ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා නුගේගොඩ කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයත් එවැගේම බස්නාහිර පළාත් දකුණ කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයත් තවත් නිලධාරීන් කණ්ඩායම් දෙකකුත් ක්‍රියාත්මකයි. එම පුවතත් සමගින් ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.